විසිදවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමේදී පොදු ජන පෙරමුණ තීරණාත්මක සාධකයක් ආණ්ඩුවේ බහුතර බලය හිමි පොදු ජන පෙරමුණ මේ සංශෝධනයට සහාය දෙනවාද ප්‍රලාත් පාලන මැතිවරණයේ කල් දැමීමේදී වර්තමාන ජනාධිපතිතුමාගේ පැත්තට අත දික්ුණා ඒ පූර්වාදර්ශය නිසා මේ වෙනකොට සමහර රටේ හිතනවා ජනාධිපතිතුමා කොයි වෙලාවරි අන්තිම මොහොතේ හරි මොකක් හරි ගුණ්ඩුවක් දාලා මේ මැතිවරණයේ කල් දායි දෝ කියලා පක්ෂවලත් පාක්ෂිකයාගේ තිත්තල තියෙනවා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමෙන් ජනාධිපති උණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන්න තීරණය කරේ මේ දුර කාලය සඳහා පමණයි පොදුජන පෙරමුණ පක්ෂයක් විදිහට සූදානම් මේ වෙලාවේ ජනාධිපතිවරණය තරඟවදින්න සහ ජයග්‍රහණය කරන්න ඒ නිසා තව පැහැදිලිව මතක් කරනවා සමහරු තැන්තැන් වල චෝදනා කරනවා අපිට පේනවා ආණ්ඩුවට උමනාවක් තියෙනවා ආණ්ඩුවේ නොහැකියාව වහගන්න මේ වෙලාවේ මැතිවරණය කල් දා ගන්න ආණ්ඩුවට උමනාවක් තියෙනවා කියලා තව පැහැදිලි වගකීමකින් පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඉඳගෙන බොහොම පැහැදිලිව කියන්නේ පරාජයට පත් වෙනනේ පරාජය වහගන්න ඕනු නම් මුලින්ම වචනයක් දාලා දාන්න ඕනේ මුට්ටිය දාලා බලනවනේ ඒක තමයි ඔය නියත වශයෙන්ම පරාජය වෙනවා කියලා දැන් ගණනය කරන ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේම සජබෙත් ඒ නිසා තමයි කියන්නේ මැතිවරණ කල් දානවා ආණ්ඩුව ඒකට සූදානම් වෙනවා බය තියෙන්නේ දැන් ජයග්‍රාහී අපේක්ෂකයා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කියලා දැනෙනකොට කට්ටිය උත්සාහ කරනවා පොදුජන පෙරමුණ අකමැතියි කියලා මේ මැතිවරණ තියෙනවට නෑ අපි බලාගෙන ජනාධිපතිවරණයේ තියෙන තාක්කල් අද රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයක් අන්‍ය ප්‍රශ්න निराකරණය කිරීම සඳහා සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමේ සටනේ බෙසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නවා අපි නෑ කියන්නේ. හැබැයි කොයි වෙලාවකවත් එතුමා අගමැති තනතුර සම්බන්ධව කොහෙවත් කතා කළ නැහැ. හැබැයි වර්තමාන ජනාධිපතිතුමා සමග තවමත් සාකච්ඡා මට්ටමේ ඉන්නවා ප්‍රතිපත්තිමය එකඟතාවයන් වලට යන. පිට එදී නම් බලනකොට දෙක්ෂය දෙකඩ වෙලා වගේ එනවා වෙනම කණ්ඩායමක් එතුමත් එක්ක යනවා තව කණ්ඩායමක් ඔබතුමාලාගේ ඉහළ නායකින් සමග ඉන්නවා. අපේනේ තවම ආණ්ඩුව. ඒ කියන්නේ ආණ්ඩුව ජනාධිපතිවරයා යටතේ කැබිනට් එකේ ඉන්න අමාත්‍යවරයෙකුට බෑ ජනාධිපතිවරයාට විරුද්ධව කතා කරන්න. රාජ්‍ය අමාත්‍යවරයෙකුට සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයෙකුට බෑ ජනාධිපතිවරයාට විරුද්ධව කතා කරන්න. ඊළඟට අපි මනුස්සකම් තියෙන ජාතියක් විශේෂයෙන් අපේ පක්ෂය අපි එකග වෙලා තියෙනවා ජනාධිපතිවරයා ධූරයේ දරන අවසාන දවස දක්වා ආණ්ඩුව වට්ටවන්නේ නැතුව ආණ්ඩුව ගෙනියන්න අපි සහයෝගය දෙනවා කියලා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා සහභාගී වෙන රැස්වීම වල බහුතරයක් ඉන්නේ පොදුජන පෙරමුණේ පාක්ෂිකයෝ අප්පුඩි ගගහ කෑක ගහ ඉන්නේ. අවසාන වශයෙන් ජනාධිපති අපේක්ෂකයා කවුද යන්නේ අපි තවම අවසන් වශයෙන් තීරණය කළ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමගත් සාකච්ඡා කරනවා තව අපේක්ෂකයන් සමගත් සාකච්ඡා කරනවා මං හිතන්නේ ධම්මික පෙරේරා මහත්මයාත් එක්කත් සාකච්ඡා කරනවා තරුණ අපේක්ෂකයෝ ඕන නම් නාමල් රාජපක්ෂ මහත්මයා වගේ කෙනෙක් ඉන්නවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග